හොස්පිටල් එකට යන එක තමයි. මට තනියෙන් යන්න පුළුවන් ඩොක්ටර්. මට බය අපේ තාත්තා මාව හොයන්න කොහෙ ගියාද කියලා. තාත්තා කොහෙ ගියත් ගෙදරේ ඉන්නේ ළමයෝ. අනිත් එක තාත්තා පොඩි ළමෙක් නෙමෙයි ඉන්නේ. කොහොම නත් මට ආව තනියෙන් නම් යවන්න බෑ. ඔයා අපිත් එක්ක යන්න. අපි ඊට කලින් හොස්පිටල් එකට ගිහලා හසුන බාර දීලා යන්න. හොඳද? රාජු එන්න අපියා. මෙහෙන්දිත් අපිත් එක්ක යන්න එනවා. ඔයා බස් එකේ එන්න. අනේ ඩොක්ටර්. මම කාර් එකේ කුණකට වෙලා ඉන්න. ඔයා බස් එකේ කුණකට වෙලා ඉන්න. නැත්නම් ඔයාලා බහින තැන හොයාගන්න බැරි වෙයි. අපි යමු මෙහෙන්දි. තාරාරාරා
කතාවට ලංවී ලංවී දරුව හසක හැංගී හැංගී අනන්තයේ තිබෙන ආදරයේ තනුව මා සංරක කිමිදී කිමිදී සොයන්නේ මේ සැඟවී සැඟවී සිතිජයේ තිබෙන ප්‍රේමණීය තනුවක් සිතුවිලි අතර අතර මංව හිඳ නිසොල්මනේ මා තනි වී සිටි විට ආදරේ කීතයක් ලියවුණා කියවුණා අපරාධ සීටි කෙල්ල එක්ක කපල් දාලා යන්න තිබුණු චාන්ස් එක කොහෙද මේ ડોක්ටර් මානසික වෛද්‍යවරියක් වුණාට මේ ලෙඩාගේ මනසේ තියෙන රෝගය හඳුනගන්නේ මගේ වැරද්ද මට තිබුණේ ඔයගොල්ලෝ යුකේ වලට ගෙන්න ගන්න එනකොට මම හිතුවේ සල්ලි ටිකක් යාමින් හම්බ කරලා ඔයාලා සතුටින් තියන් පුළුවන් වාතාවරණයක් ආපුවාම ගෙන්න ගන්න මට වැරදුනා ඔයා මොකද්ද කරපු වැරද්ද මගේ වැරද්ද මට තිබුණ දුවත් ඒ කුඩු දුම්බරින් ගයක් අරන් එහි නවතින්න එහෙම වුණා නම් එහෙම එයා හසුන් හොයාගෙන මෙහෙ ඉන්නේ නැහනේ මගේ කෙල්ලට වෙච්ච දෙයට ડોක්ටර් හසුන් සම්බන්ධයි කියලා වාඩි කිව්වේ කවුද දර්ශන එයාලා කියන්නේ හසුන් පාතාලේ මිනිස්සුත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගෙන ඒගොල්ලොන්ගෙන් ගුටි කාලා හොස්පිටලේ කියලා නතර වෙන්නේ නැති කියලා. ඒකට අපේ කෙල්ලගේ වැරද්ද. අපේ කෙල්ල වැරද්දක් කළා නේ? හසුන් හොයාගෙන ආපු එක. දර්ශන කියන්නේ එහෙම. දර්ශන. ඒක උගේ බොරුවක්. තමයි මේ ගේම් එක ගන්න නැත්තේ මං දන්නවා මගේ කෙල්ලට වෙච්ච දේ හරියටම දන්නේ දර්ශනය පොලිසියට මං කීපාරක් නම් කිව්වද ඒ මිනිස්සු ඉල්ලන්නේ සාක්ෂි සාක්ෂි ගමේ අයින්ස්සක මිනිස්සුකට කරදරයක් වුණාම පොලිසියෙන් එවිඩන්ස් හොයන ගමිනේ ජැටියයි දේශපාලඥයයි මැරයයි කසිපුකාරයයි ඔක්කොම ඔඩොක්කේ දාන්න නලවනවා සාක්ෂි දැන් ඔය මොක වුණත් වැඩක් තියෙනවද අපිට අපේ දරුවා නැති වුණා අනේ මගේ දරුවා ගෙදර ආව නම් මට ඒ හොඳටම ඇති මගේ හිත කියනවා මගේ කෙල්ල කොහේ හරි සතුටින් ඉන්නවා කියලා. ඒක වැරද්දක් කළා නේ. අපි වැරද්දක් කළත් නේ. කෙල්ලේ. ඔයා මෙතනින් ඉන්න මගේ රහසුන් ඇතුළේ නවත්තලා එනකම් එන්න යන් හසු හරිසුමින් ඉන්න සරණයි හරි හරි දැන් ඇත්තිලා මේ එයා බලාගන්න අපි ඉන්නවනේ අනේ ડોක්ටර් තාවඩයක් වෙලා සුද්ධිය තියාගමුකෝ සුද්ධිට අපිත් එක්ක ඉන්න බෑනේ හසුන් අනිත් එක දැන් එයාගේ තාත්තා කලබල වෙලා එයාව හොඳටම හොයනවා ඇති අපි ඇතුළට යන් මට සුද්ධිව ගිහින් ඇරලවන්නත් තියෙනවනේ
අනේ සුද්ධි තවඩියක් ඉන්නවා අපිත් එක්ක. හසුන් මෙහෙන්දි වතාරින්න. හැබැයි තේ ඔය වගේ හිතුවක්කාර වුණා තායිත් මං ඔයාව එළියට එක්ක යන්නේ හොඳද? කමන්න. ඩොක්ටර් කොහොමත් බොරුනේ කියන්නේ. මොකද්ද මං ඔයාට කිව්ව බොරුව? ඩොක්ටර් මාව එළියට එක්කනට ගියේ යවස්න පෙන්වන්න කියලානේ. යවස්න ආවෙත් නැහැ. මේ දැන් ඉතින් සුද්ධිය ආවනේ. අපි ඊළඟ දවසේ යවස්නට එන්න කියමු. හා දැන් ඉතින් හොඳ ළමයා වගේ මෙහෙන්දි වතාරින්නකෝ. හා සුද්ධි අතාරින්නද? ඇගෙන් ඩොක්ටර් මං සුද්ධි අතාරින්නේ. ඒකව ඩොක්ටර් ආව ගමන් ඔෆිස් එකට යනවා කියන්නේ කියලා. මට ඒයි හදිසියෙම. ඩොක්ටර්ස් සේරම ඇතුලේ. මිනිස්ටර් එකෙන් ඇවිල්ලා. මං හිතන්නේ මොකක් හරි හදිසි මීටින් එකක්. එහෙනම් ඉතින් නෑ එළියට ගිහලා ඉවරයි. මේ සුද්ධි ඔයා නෑ ඩොක්ටර්. මං තනියෙන් යන්නම් මට යන්න පුළුවන්. නෑ නෑ ළමයා එක හරි යන්නේ නැහනේ. ජානක ඔයාට ඩ්‍රයිවිං පුළුවන්ද? ට්‍රිවිල් වදින්න පුළුවන් ඩොක්ටර්. ඒක හරියන්නේ නෑ. දැන් රාජුයි මේ මගේ කායකේ කීයක? එයා ආව ගමන් කියන්න මේ මෙයාව ගෙදරට ගිහලා පරිස්සමෙන් බස්සන්න කිව්වා. හොඳේ හොඳයි ඩොක්ටර්. මෙහෙන්දි ඔයා දැන් රාජු ආව ගමන්ම යන්න. ඔයාට ඇතුළට එන්න බෑනේ, ඔයා ඔතනින් ඉන්න. එන්න යන් හසුන් අපි ඇතුළට එන්නකෝ. හදිසි කාරය තමයි මේ. මම මේ වැදගත් ගමනක් යන ලෑස්ති කරගන්නා.
හරි හරි බං මං ඒක දන්නවා. ඉතින් ඒ වුණාට මේ දන්නවනම් උඹ ගිහිල්ලා ඒ හදිස්සිකාරය යන්න කියපන් මාව හම්බෙන්න හෙට එන්න කියලා. යකෝ අපිට හැමදාම මජන්න නා ඉන්න බෑ. අපිත් ඉඳන ඉඳලා පොඩි ආතල්ලයක් ගන්න ඕන. දැන් ඔය ගමන උඹට යන්න ඕනේද? යකෝ මේ අපේ බාප්පගේ දුවගේ වෙඩින් එක. බාප්පගේ දුවනේ. ඒ කියන්නේ ඉතින් නංගි වගේනේ බං. කොහොමත් ඉතින් නෑනට වඩා නංගි ලොකුයිනේ. මොකද බෑ ඒ කතාව? සුද්ධිර පොඩි ප්‍රශ්නයක් බං. යකෝ උඹකට කලින් කියන්න බෑ. කලින් කියන්න දුන්නේ නෑනේ ඉතින්. සුද්ධිර මොකෝ බං? දන්නේ නෑ බං. අන්න ඒකේ තාත්තාඹ හොයාගෙන ඇවිල්ලා. මාව හොයාගෙන? උඹේ සීරියස්ද කියන්නේ? සීරියස් තමයි බං කියන්නේ. මාමා ටවුන් එකට ගිහින් තියෙනවා බේත් ගන්න. ෆාමසියෙන් එළියට එද්දි කෙල්ල මිසිල්ලු. මගේ පොල්ලේ ඇත්තේ කෙවුලනවා බං. කොහෙද මාමා? අන්න ගැරිජ් එකේ ඉන්නවා. මං කොහොමද නාන්නවා කියලා. පොඩ්ඩක් මේ එයා යන්න හදති මං ඉන්න කියලා තමයි දුවගෙන ආවේ. උඹ ආවේ කොහෙන්ද? මේ පුතාල් හනේ ඇයි අම්මා මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ පුතේ, මට මගේ පුතාගේ කටහඬ ඇහුනේ ඒකයි. ඒ කියන්නේ දොස්තර මහත්තයාගේ නේ? ඔව්. එයා අම්මේ කියලා කතා කරනවා වගේ මට ඇහුනේ පුතේ. අනේ සෝරි අම්මේ, අම්මත් මට මගේ මම්මා වගේ දරුණු හින්දායි මම අම්මි කියලා කතා කරේ. කමක් නෑ, වෙන්ද වගේම අපි ආන්ටි කියලාම කතා කරන්න. එපා එපා එපා. ඔයාලත් ඉතින් මගේ දරුවගේ වයසෙමනේ. ඒකට කමන්නේ. අම්මේ පාපිසි ටික ගන්න පුළුවන්ද? අහෝ, මං ඕගලන්ට ගෙනියන්න පහසු වෙන්නත් එක්කම ගැට ගහලා තිබ්බා. හැබැයි ගොඩක් නම් නෑ. අනේ ඒකට කමක් නෑ අම්මා. අපි තව තැනකටත් ඉතින් ඕඩර් එකක් දුන්නා. අපිට ඉතින් ගොඩක් ඕන වෙනවනේ. අනේ ඒක නම් හරි හොඳයි පුතේ. මට දැන් ඉස්සර වගේ හයියක් නෑ මේවා කරන්න. කොහමද ඉඳලා ටික දසයි? ඒක කිව්වේ පුතේ? නෑ නෑ අම්මා, පුතේ මේ පිස්සු. මූ කිව්වේ දොස්තර මහත්තයා ඉතින් තව ටික රසින් ගෙදර එනවනේ. ඒක අනේ ඔව්, ආත්මේ බලාගෙන ඉන්නේ මගේ පුතා එනකන් තමයි දරුවෝ. එහෙනම් අපි පවස්සික් බලමු නේද අම්මා? හා එන්න පුතේ, එන්න ගෙටේ. මොකද්ද? නෑ මං කිව්වේ හොර කෙල්ල කියලා. තරහෙන් වගේ ඉඳගෙන මගේ දිහා හොරෙන් බලනවනේ. නෑ අංකල්, මම මේ බැලුවේ පාර හරියද කියලා. අනේ කෙල්ලේ, නිතරම අංකල් අංකල් කියන්න එපා. එහෙම කියනකොට මට බිමට බැහැලා මාව පොළවේ ගහගන්න හිතෙනවා. ඔබ කියන්න එපා, අයියා කියන්න, අයියා කියන්න. ඒ හොඳටම ඇති. මොකද? ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් තියවෙන්න වෙයි. ලස්සනයිද? මේ අංකල් තමගේ වයස හැටියට වැඩ කරනවා.
ආදර ගීත කියන් තමගේ වයසට හරින කෙනෙක් හොයාගන්න. රණ්ඩු වෙවි හරි කමක් නැහැ. කොහොම කතා කර කර යමුකෝ. මේ ඉස්සරහින් මොන පැත්තටද? දකුණට. ලැජ්ජාව හරියට ඒ දවස වගේම. මොන දවස? ඇයි කාර් එකේ පිටිපස්සේ සීට් එකේ වම් පැත්තේ මුල්ලේ ලැජ්ජාවෙන් මුල්ලට වෙලා යන්නේ මොන දවසේද? ඈ මං කොහොමද දන්නේ? අයියෝ ඒකවත් දන්නේ නැද්ද? ඩ්‍රයිවර් කෙනෙක් හිටියනම් මං පිටිපස්සට ඇවිල්ලා ළඟින් වාඩි වෙලා අත අල්ලගෙන කියලා දෙනවා ඒ දවස ගැන. මේ මගේ අකවුස ගන්න නැතුව යන්. නැත්තම් ડોක්ටර් යුහස්නට මං කියනවා හොස්පිටල් එකට ඇවිල්ලා තමුසේ මේ පැටි කිරියත් එක්කම. මං වැරද්දක් කිව්වේ නෑ නේ නංගි. මං කිව්වේ මං කවදා හරි කෙල්ලත් එක්ක හනිමුන් යන දවසට එයාත් ඔය වගේම ලැජ්ජාවෙන් යයි කියලා. ඒ කිව්වේ මගේ හීනේ ගැන. ඔයා ඉතින් ඒක වැරද්දට ගත්තනේ. ඔයාගේ හීනේ ඉක්මනට මිෂ්ට වෙනවා නම් ලොකු දෙයක්. ඔයා ඒකට ගත්ත උදාහරණේ වැරදි. හරි. මං කවදා හරි කසාද බඳින කෙනා ඔයා වගේ වෙන්න බැරිද? ඈ? පුළුවන් පුළුවන්. හැබැයි පොඩ්ඩක් ඔයාම හිතලා බලන්නකෝ. වාහනේ මේ කොනෙන් ලස්සන තැඹිලි ගෙඩියක් යද්දි ඒක එහා පැත්තෙන් කර වෙච්ච වේලිච්ච පොල් ගෙඩියක් යද්දි කොහොමද කියලා? ආ ඔයා ගානෙන් ගාන මට තැඹිලි ගෙඩිය කිව්ව නේද? ඔටි කෙල්ල කියන්නේ කටහගෙන යන් ගෙදර.